තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණවර පින්වත්නි, ඒ භාග්‍යවත් වූ තිලෝකුතු බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු උතුම් සී සද්ධර්මයේ වගේ වෙනත් මතවාදයකින් වැහෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. කවුරු හරි කෙනෙක් ඒ වගේ මතවාදයක් සමාජගත කරනවා නම් සිවණක් පිරිසේ ඉන්න ඇත්තෝ ඉදිරිපත් වෙලා ඒ මතවාදය වැරදි බව පෙන්වලා දෙන්නට ඕනේ. ඒක ගැටීමක් නෙමෙයි. සාරා සංකේ කල්පලක්ෂය පාරමී දම් පුරුලා 15 වුණු භාග්‍යවතුන් වහන්සේ විසින් විතරක්ම ලෝකයේ විවෘත කරන්න පුළුවන් උතුම් සිය සද්ධර්මයේ අද දැනගන්න තිබෙන්නේ අපිට ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ වලින් පමණයි. ඒ ඉක්මවා වෙනත් මතයක් සමාජගත වුණොත් එයින් සිද්ධ වෙන්නේ සැබෑ බුද්ධ වචනේ යටපත් වෙලා වෙන මිත්‍යා දෘෂ්ටික වචනයක් මතුවෙලා බොහෝ දිනාට නිවන් දකින්න තියෙන අවස්ථාව අහිමි වෙලා යෑම. ඒ වගේ තවත් කවුණක් පැහැදිලි කරන්න මේ සූදානම් වෙන්නේ. මෑත කාලේ අපි පිටිදුවේ සිරිදම්ම පින්වත් සාමින් වහන්සේ විසින් සිදු කරන විකෘති අතර තවත් එකක් තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය සම්බන්ධ වී ස්වාමින් වහන්සේ මෙහෙම කියනවා. කොබලන්න දැන් මේ කතාව තේරෙන්නේ නැහැ. මම තව ප්‍රශ්නයක් අහන්නම්. පහුගිය දවසේ කව චීන මහාචාර්යවරයෙක්. එයාට තියෙන ප්‍රශ්නේ තමයි නිරෝධ සමාපත්තියට සමවදින බුදුන් ඇයි සතරවෙනි ධ්‍යානෙන් පිරිනිවුණේ කියලා. අහලා නැද්ද? ධර්මයේ හොඳට කියපුවා දන්නෝ. බුදුවරු කිසි දවසක සතරවෙනි ධ්‍යානෙන් පිරිනිවෙන්නේ නැහැ. පොත්වල තියෙන ඒවා ලියලා. බුදුර නිරෝධ සමාපත්තියේ බුදුන් කොහොමත් නිරෝධ සමාපත්තියෙන් පිරිනිවෙන්නේ. කොබලන්න මේක තේරෙන්නේ නැහැ දැන්. නමුත් පොතේ තියෙන නිරෝධ සමාපත්තියේ ඉන්න බුදුන් වහන්සේ සතරවෙනි ධ්‍යානයෙන් පිරිනිවුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. පින්වත්නි, මේකට හේතුව තමයි ඒ ස්වාමින් වහන්සේ ධ්‍යාන ප්‍රතිසේප කිරීම. ධ්‍යාන ගැන කිසිම අවබෝධයක් නැතිකම. මේ ලෝකේ පිළිබඳව උන්වහන්සේ ඉගෙන ගත්ත විද්‍යාවේදී උපාධියට අදාළ දැනුමින් කවුරු තීරණ වලට එන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඌපපාතික සත්වයෝත් ඉන්නවා. අන්දේ ජලාභුජ සංසේජ සත්වයෝ අතර ඌපපාතික අයත් ඉන්නවා. අන්දේ ජලාභුජ සංසේජ සත්වයෝ සහිත මේ පෘථිවිය අලුතු වූරි වෙලා විනාශ වෙලා යන කාලයක් එනවා. අහපෝ හැඩ ගැහෙන යන කාලයක් එනවා. ඒ කාල සීමාවලදී ආභාසරේ යට හෝ සුභකින්නේ යට හෝ වේහප්පලෙන් යට අවස්ථා තුනකදී ගින්නෙන් ජලයෙන් වාතයෙන් මෙව විනාශ වෙලා යන විදිහකුත් තියෙනවා. අහපව සත්වයන්ගේ හට ගැනීමකුත් තියෙනවා. එහෙම සත්වයෝ නැවත උප්පත්තිය ලබනකොට ඒකට ඉහළ ඉහළ බ්‍රහ්ම ලෝකවලින් පහළට පහළට එන විදිහකුත් තියෙනවා. අද කාලේ නම් සමහර විද්‍යාඥයෝ කියන කට්ටිය සමහර සත්වයන්ගේ පටන් ගැම්මට මේක ඥාන විකෘතියකින් සිද්ධ වුණු එකක්. එහෙම නැත්නම් මේක පරිණාමයෙන් සිද්ධ වුණු දෙයක් වගේ කියද්දි ඒ අය එක දෘෂ්ටියක එක තැනක හිර වෙලා විතරයි තියෙන්නේ. ඔවුන් ඒ දේ කියන්න තීරණය කරපු තැනටත් වඩා ඈත එහාට අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැතුව මේවා ඉතාම නිරවුල්ව තියෙන ධර්මකානායක විද්‍යාත්මක මතවාදකින් ඒවා සංසන්දනය කරන්න ගියාට පස්සේ නොමග යෑම තමයි සිද්ධ වෙන්නේ. හරියට අපි පිටිදිවේ සිරිතම පින්වත් ස්වාමින් වහන්සේ නොමග ගිහිල්ලා ඉන්නවා වගේ. අපි ඒ කාරණාව මෙහෙම පැහැදිලි කළ දෙන්නම්. පින්වත්නි, සමාපatti වලට සමවදනකොට මාර්ගඵලයට පත් වෙද්දිම ඒ මාර්ග හිතින් ඒ චිත්තසන්තතියේ කෙලෙස් ධර්ම නැති වෙනකොටම පලසිත් දෙක තුනකින් කෙලෙස් සංසිඳීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ මාර්ගයට පත්තුණු පින්වතුන්ට ඒ මාර්ගයට අදාළ ඵල සමවතට කැමැති වේලාවක සමවතින්න පුළුවන්කම තියෙනවා. සෝවහන්නම් සෝවහන් ඵල සමපත්තියට සමවදින්න පුළුවන්. සකදාගාමීනම් අනාගාමීනම් අරහත්නම් ඒ ඵල සමාපatti සුවේට කැමැති වේලාවක සමවදින්න පුළුවන්. එහෙම සමවදන කොටේ චිත්ත වීතිය හැඩ ගැහෙන විදිහකුත් තියෙනවා. ඒ චිත්ත වීතියේදී මනෝද්වාරා වචනේ ඒ වගේම පරිකාරමේ උපචාරයේ අනුලෝමේ නිබෝධාන විදිහට පින්වත්නි ඒ සිත් පෙළ මේ සකස් වෙන විදිහකුත් තියෙනවා. මේ ආකාරයට ඒ කවුන තේරුම් ගන්න ඕන. එතකොට තමයි අනිත් ටිකත් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අර ඵල සමාපත්තියේ සිත් ඇති වුණාට පස්සේ
කැමති කාලයක් ඒකට සමවැත්ලා ඉන්න පුළුවන්. ආපහු ඒකෙන් නැවත අවදි වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි මාර්ගවලට අදාළ ඵල සමාපatti වලට සමවදින්නේ. ඒක එක ක්‍රමයක්. අනිත් එක තමයි Nirodha Samapatti. Nirodha Samapattiට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේලා ශාවකයන් වහන්සේලා පත් වෙලා ඉන්නේ නැහැ. ඒක වැදී දෘෂ්ටියක්. ඒක දැනුම මත විතරක් මේ කවුන තීරණය කරන්න උත්සාහ කිරීමේ වරදට සිද්ධ වුණු පරපතල වැදී දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. පින්වත්නි, Nirodha Samapattiට සමවදින්න පුළුවන් පිරිස අතර ඉන්නේ අනාගාමී උත්තමයෝ සහ රහතන් වහන්සේලා, පසේබුදු පියාණන් වහන්සේලා, ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා. ඒ Nirodha Samapattiට සමවදින ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පිළිවෙලින් ධානවලට සමවදින්න ඕන. පිළිවෙලින් අපි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු ආකාරය ගැන අවධානය යොමු කරමු. බුදු පියාණන් වහන්සේ එදා ආනාපාන සති භාවනාවෙන් භාවනා කරමින් රාත්‍රී පෙරේම කටයුතු කරනකොට අපේ මහ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ තාම. ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ධානයේ ද්විතීයි ධානයේ උපදවා ගනිමින් ද්විතීයි ධානයේදී විතර්ක විචාර සංසිඳවමින් වාක් කර්මයෝ සංසිඳව ගත්තා. ඊට පස්සේ තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යානයේ සංවැදලා චතුර්ථ ධ්‍යානයේදී කාය සංස්කාරයෝ සංසිඳව ගත්තා. ඉන් පස්සේ තමයි පින්වත්නි තව ඉදිරියට ඇවිත් කටයුතු කරන්නට යෙදුනේ. පින්වත්නි, අපි දැන් මහ බෝධිසත්වයන් වහන්සේටම අවධානය යොමු කරමුකෝ. මහ බෝධිසත්වයන් වහන්සේ එදා සම්බුද්ධත්වයට පත් වෙන ගමන් මගේදී මුලින්ම ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධානයේ ඒ විදිහට ඉදිරියට ගිහිල්ලා ඒ අෂ්ටඵල සමාපත්තියම උපදවා ගත්තා. පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවා ගත්තා. ඒ රාත්‍රී පෙරේම ඊට පස්සේ නැවත වතාවක් රාත්‍රී මධ්‍යම යාමේදී ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ පහු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ රාත්‍රී මධ්‍යම යාමේදී චතුප්පාද ඥානය උපදවා ගත්තා. ඒ අවසන් යාමේදී මහ බෝධිසත්වයන් වහන්සේ විසින් ඒ අන්තිම යාමේදී සියලුම කෙලෙසුන් නසන්නට අවශ්‍ය විදිහට විදර්ශනා ඥානෙ දියුණු තියුණු කරගෙන ඉදිරියට කටයුතු කරමින් පළමු දෙවන තුන්වන ඒ සතරවන ඒ මාර්ගහිත් උපදවා ගනිමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේලාත් ඒ වගේම රහතන් වහන්සේලා අනාගාමී උත්තමයෝ Nirodha Samapattiට සමවදින විදිහක් තියෙනවා. Nirodha Samapatti කියලා කියන්නේ කිසිදු ආකාරයකට චිත්තජ රූප හටගන්නේ නැති ඒ සංඥාවන් චිත්ත සංස්කාරයන් නැති තත්ත්වයට පත් කරගත්ත සුවිශේෂීම අවස්ථාවක්. ඉතින්ට එන්න පුළුවන්කම තියෙන්නේ අනාගාමී ඌතුමන් සහ රහතන් වහන්සේලා ආදී උත්තමයින්ට විතරයි. ඊට පහළයට ඉතින්ට එන්න පුළුවන්කමක් නැහැ. ඊට ඉහළයට තමයි මේ Nirodha Samapattiye සම්වදින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි පිටිදිවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මෙහෙමත් කියනවනේ, Nirodha Samapattiyata sitha pattunoth eken rahat unoth kawuru hari ekkene eya kohomada sitha giyenne hatarini dhyanayata ba eke ekamai tiyenne eka ogollanta therenne eken eliyata enna ba ekenne e nirodhayen eliyata enna ba e nirodhayen pirila hita tiyenne e nitharama Nirodha Samapatti suwayen innawa kiyala kiyenawane නිතරම Nirodha Samapatti සුවේට සමවදින්න බෑ. නිතරම ඉන්නේ නැහැ. Nirodha Samapatti සුවේට ශාවකයන් වහන්සේලා සමවදිද්දි ඒ වෙනුවෙන් කරන්න ඕන පූර්ව කෘත්‍යයන් වගේක් තියෙනවා. Nirodha Samapatti කියලා කියන්නේ නිතරම හින ඉන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒක වැරදි කතාවක්. ඒ වෙනුවෙන් අෂ්ටඵල සමාපatti උපදවා ගන්න ඕන. දැන් මේ කරපු ප්‍රකාශයෙන් පේන්නේ සීලම රහතන් වහන්සේලා Nirodha Samapattiyen ඉන්නා වගේ කතාවක්නේ. රහත් උනා කියලා හැමෝටම Nirodha Samapattiyen ඉන්න බෑ. හැම රහත් උණු කෙනෙක්ම Nirodha Samapattiyට සමවදින්න පුළුවන් අයත් නෙමෙයි.
අනාගාමී උත්තමයෝ සහ රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තිය සම්වදින්න නම් පින්වත්නි ඒ වෙනුවෙන් කරන්න ඕන ධ්‍යාන භාවනා තියෙනවා. අෂ්ටඵල සමාපත්තිය උපදවා ගන්න ඕන. නේව සංඥා නා සංඥා එතනියට සමවදින්න පුළුවන්කම තියෙන්න ඕන. ඊට පස්සේ තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් පිටිවිවේ සිරිධම්ම හාමුදුරුවෝ මෙහෙම කියනවා. සමාපත්තිය හරහා තමයි සියල්ල සමස්ත භෞතිකයේ පේන්නේ. සමාපත්තිය හරහා සමස්ත භෞතිකයේ පේනකොට තමයි උන්වහන්සේලා දන්නේ ඒක මායාවක් බව. කොබලන් දැන් පිළිගන්නයි. කෝ ඒක පිළිගන්න කට්ටිය කියලාත් අහනවා. ඒක පින්වත්නි මිත්‍යා දෘෂ්ටි කතාවක්. සමාපත්තිය හරහා සියල්ල භෞතිකයේ පේනවා කියලා කතාවක් නැහැ. මාර්ග හිතින් ඒ චිත්ත සංතතිවල තියෙන කෙලසුන් නැසීම සිද්ධ වෙනවා. සෝවාන් මාර්ග හිතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සහ අපාය ගමනීය ශක්තිය ඇති සිත් පෙළ සහ ඒ වගේ අකුසල් බොහෝමයක් නැති කළ දානවා. සකදාගාමී මාර්ග හිතින් අනාගාමී මාර්ග හිතින් අරහත් මාර්ග හිතින් ඒ මාර්ග සිත්වල හැටියට ඒ సంతානවල තියෙන කෙලසුන් සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කළ දැමීමක් වෙනවා. ඒක පින්වත්නි හරියට අකුණක් වැදනා වගේ සිද්ධ වෙන දෙයක්. එහෙම නැතුව මේ කියනවා වගේ භෞතිකයේ සමස්ත භෞතිකයේ පේන්නේ සමාපත්තිය හරහා කියනකොට ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඵල සමාපත්තියේ සංවදිද්දී අර මාර්ගයේ නිසා ලැබුණු ඒ ඵලයට සමවදිද්දී ඒ චිත්ත වීතිවල වෝදානෙන් පස්සේ ඵලසෙත් ඒ කැමැති තාක් කාලයක් පවතිනවා. එතෙන්දි පින්වත්නි සමස්ත භෞතිකයේ පේනවා කියලා එහෙම දෙයක් නෑ. ඵලසිත් වලින් ඉන්නේ වෙන අරමුණු නෑ එතන. ඵලසිත් වලින් තමයි සමවැදලා ඉන්නේ. මේදී විද්‍යාවේදී උපාධියකින් තීරුම් ගන්න පුළුවන් ඒව නෙමේ. මේ දේවල් පින්වත්නි සම්පූර්ණයෙන්ම අවබෝධයේ ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක බුද්ධ වචනේ ඔස්සේම දැනගන්න ඕන කාරණා. අරක වැදී මේක වැදී අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා තමන් විතරක් සම්බුදුරජාණන් වහන්සේ හා සමමට්ටමකට පත් කරගන්න උත්සාහ කරන ඒ මාන්නාධික පුද්ගලයින්ට පින්වත්නි මේවා විස්තර කරලා දෙන්න අමාරුයි. ඒ කට්ටියට මේක තේරෙන්නේ නැහැ. දැන් තවදුරටත් මෙහෙම කියනවා. පරමාර්ථේ පත්‍යස්ස කළහම මේක මායාවක්. පරමාර්ථේ නොදන්න එක්කෙනෙක්ට මේක යථාර්ථයක්. කෝ බලන්න පිළිගන්න අය පරමාර්ථේ පත්‍යස්ස කළ මුනිවරු මේක මායාවක් කියලා නිරෝධිය තුල දකින්නේ. හැබැයි ඌවා පොත්වල නැහැ. ඔය මග වඩාගෙන යනකොට අපි කියනවා සමාධි කියන්නේ සම්මා සමාධි කියලා මම විශ්වාස කරන්නේ මේ මග හතරයි ඵල හතරයි කියලා. පින්වත්නි ඒ ස්වාමින් වහන්සේගේ ඒ විශ්වාසයේ සම්පූර්ණම මිත්‍යා විශ්වාසයක්. පිටිදිවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ ඒ මිත්‍යා දෘෂ්ටියක් මිත්‍යා මතයක් මිත්‍යා විශ්වාසයක්. උන්වහන්සේ සම්මා සමාධිය කියලා මග හතරයි ඵල හතරයි විශ්වාස කළාට ඒක සම්පූර්ණම වැරදි විශ්වාසයක්. අපේ ස්වාමින් වහන්සේක වැරදි විශ්වාසයක්. මග හතරෙන් කෙරෙන්නේ කෙලසුන් නැසීම. ඵල හතරෙන් කෙරෙන්නේ ඊට අදාළ පටිප්පස්සද්දී පහණින් කටයුතු සිදුවීම. නිරෝධ සමාපත්තියෙන් සිද්ධ කෙරෙන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදීම. බුදුරජාණන් වහන්සේ පීනුවම් පෑම නිරෝධ සමාපත්තියෙන් සිද්ධ වුණා කියලා කියද්දී ඒක මිත්‍යා දෘෂ්ටියක්. අපේ පින්වත් ස්වාමින් වහන්සේ කාය සංස්කාර අපි සංසිඳවන්නේ චතුත්ථ ධානයෙන්. වචී සංස්කාර සංසිඳවන්නේ විතර්ක විචාර සංසිඳවන ද්විතීයි ධානයෙන්. අපි මනෝ සංස්කාරය සංසිඳවන්නේ නිරෝධ සමාපත්තියෙන්. ඒ නිරෝධ සමාපත්තියේ මනෝ සංස්කාර සංසිඳෙව්වහම අහපව කොහොමද ආයු සංස්කාර අත්හරින්නේ? එතන නිරෝධ සමාපත්තියෙන් ජීවාති ඉදීම නිවන්සුවේ විඳිද්දී කිසිම සිත් හට ගැනීමක් වෙන්නේ නැතුව තියෙද්දී කොහොමද අපේ පින්වත් පිටිදිවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ ආයු සංස්කාර අත්හරින්නේ? චිත්තසන්තතියේ පැවැත්ම නැති කළ තියෙන වෙලාවක චිත්තජ රූපවත් හටගන්නේ නැති වෙලාවක අනිත් හේතුන්ගෙන් පමණක් රූප හටගන්න වෙලාවක කොහොමද අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඉන්න උතුමන් වහන්සේලා පීනුවම් පාන්නේ?
එහෙම කරන්න බෑ. ඒ වෙනුවෙන් අහපව් එයින් අවදි වෙලා චතුර්ථ ධානයට සමවදින්න වෙනවා. කාය සංස්කාර පවතින ඒ වෙලාවේදී, ඒ වාක් සංස්කාර නැති ඒ වෙලාවේදී තමයි ආයු සංස්කාරයන් ඒ විදිහට අත්හරිමින් භාග්‍යවතුන් වහන්සේ පීනුවම් පෑමට යන්නේ. ඒ ඇරෙන නිරෝධ සමාපatti සුවේට සමවැදලා පීනුවම් පාන්නට පුළුවන් කමක් නැහැ. අපි අපේ පින්වන්ත පිටදීවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට යෝජනා කරනවා. අපි ස්වාමින් වහන්සේ, ඔය බටහිර උගතුන් කියන පිරිස විශ්වවිද්‍යාලවල උගන්වපු ක්‍රමේ නැතුව පොඩ්ඩකට අපි කියනවට, ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක බුද්ධ වචනයේ තියෙන ඒ ත්‍රිපිටකේ සැක කරන්නේ නැතුව, ඔය විදිහට සැක කරන්නේ නැතුව, ඒ වගේ මෙහි විස්තර කරන අටුවා ටීකා විසුද්ධි මාර්ග ග්‍රන්ථ සැක කරන්නේ නැතුව, ඔබ වහන්සේ තවමත් කියවලා නැති, දන්නේ නැති, දැනගෙන නැති කාරණා ටික දැන ඉගෙන ගන්න. එතකොට ওই සැක සංකා ඔක්කෝම නැති වෙලා යාවි. නිවැරදි බුද්ධ වචනේ දැනගන්න පුළුවන්කම ලැබීවි. මේ මනුස්ස ජීවිතයේදීම මඟපල් ලබන්න පුළුවන්කම ලැබීවි. ආර්යෝපවාදාන්තරායන්ට සමාව අරගෙන කටයුතු සිදු කර ගන්න. නිරෝධ සමාපatti සුවේට සමවැදී ඔය විදිහට තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම අපේ අභිධර්ම පන්තිවලදී අපි තවත් ඒවා විස්තර කරලා දෙනවා. ඒවට සහභාගී වෙලා ඔය ඇත්තන්ට පුළුවන් තවදුරටත් මේ කවුණු දැනගෙන ගන්නට. තෙරුවන් සරණයි.